ෆයිබොප්ටික් තාක්ෂණයේ විස්මය විඳගන්න. ඔබේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක SLT ෆයිබර් වලට අප්ග්‍රේඩ් කර ඔබේ නිවසත් බලගන්වන්න. 1212 අමතන්න. ඔබෙක්වන්නේ අද දෙන්න මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමය අවධානයම කරන්නේ පුවත් ශීර්ෂ පාඩක. අගමැති මහින්ද දළදා සමිඳුන් වැඳපුදා ගනී. වත්මන් ආණ්ඩුව දේශපාලන පළිගැනීම් සිදු නොකරන බව ඇමති ඩලස් කියයි. හිටපු අගමැති දිමු ජයරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද රාජ්‍ය කෞරව සහිතව ගම්පොළදී. මනුසත් දෙරණ තවත් අධේරක් අද අම්පාරයේදී. බේසීන් එකෙන් කට් වෙන්න ඇන්ටිජර් මවුත්වෝෂ් සමගින් එන ක්ලෝස්අප් ජෙල් එක ස්ටෝරි එක ස්ටාර්ට් කරන්න. හයි. හයි. අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩභාර ගැනීමෙන් පසු පළමුවෙන්ම සාම්ප්‍රදානුකූල චරිත අනුගමනය කරමින් දළදා සමිඳුන් වැඳපුදාගෙන මහනාහිමිවරුන්ගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා අද උදෑසන මහනුවරට පැමිණියා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා පළමුව පැමිණියේ ශ්‍රී දළදා මාලිගාව වෙතයි. මගුල් පෙරසා සක්හඬ මැද්දේ අග්‍රාමාත්‍යවරයා දළදා මාලිගාව වෙත පැමිණියා. එහිදී දියපඩින නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඔහුව පිළිගනු ලැබුවා. අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුරායුධකරුවන් පිරිටුකොට ගනිමින් දළදා මාලිගාවට පිවිස දළදා සමිඳුන් වැඳපුදා ගත්තා. ඉන්පසුව අග්‍රාමාත්‍යවරයා අමුත්තන්ගේ සටහන් පොතේ විශේෂ සමරු සටහනක් තැබුවේ සිරිත් සම්මතයට ගරු අග්‍රාමාත්‍යවරයා දියවඩන නිලමේවරයා සමග සුහද කතාබහක නිරත වීමෙන් පසු මහනාහිමිවරුන් බැහැදැකීමට පිටත්ව ගියා. පතු නව ආණ්ඩුව තුළ කිසිදු ආකාරයේ දේශපාලන පරිගැනීමක් සිදු නොකරන බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරම මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා. දරුවාගේ අස්ථි ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ මානසික ක්‍රියා නිසි පරිදි පවත්වාගෙන යාමට දායක වන කැල්සියම්, විටමින් C සහ යකඩ අඩංගු මයිලෝ සමගින් පෝෂණයෙන් ඉදිරියට. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් හෝ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා වෙනුවෙන් හෝ දළදා සලහප්පෙරම විෂයභාර ඇමතිවරයා වශයෙන් හෝ කිසිම ලෙසක මේ තරුණයන්ගේ මුදල් වලින් එක රුපියල් දෙකක් හරි වියදම් කරලා පෝස්ටර් එකක් හරි පත්‍රිකාවක් හරි බැනර් එකක් හරි කටවුට් එකක් හරි ගන්නව නම් ඒක අපේ ගමනට කරන ලොකුම අගෞරවය. කිසි ලෙසක රාජ්‍ය මුදල් ඒ ආකාරයෙන් අවභාවිත කළ කිසිදු ආකාරයක උත්සව පවත්වන්න එපා. ප්‍රදර්ශන තලයේ අපිට සුභාශිංසන පිරිනමන ඉතාම ප්‍රාථමික කටයුතුලට අත්පොත් තියන්න එපා කියලා කියන එකත් මේ අවස්ථාවේ මම ගෞරවයෙන් තුමනාසෙන් ඉල්ලීමක් කරනවා. අපි දේශපාලන වශයෙන් පිළිගන්න කණ්ඩායම් නෙමෙයි. අපිට මේ අවුරුදු පහේ මේ රටේ සිද්ධ වුණේ මොකක්ද? වෛරී පාලනයක් වෙච්ච නිසා මේ සියලු දේවල් සංවර්ධන කටයුතු සාධනීය පියවරයන් සියල්ලම පැත්තකට තියලා අපි දඩයම් කරුවන් බවට පත් වුණා. මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලනය අවෛරී පාලනයක්. අවෛරී පාලනයක් කියලා කියන්නේ මහජන දේපළ මීයන්සේ භුක්ති විඳපු අය නිදහස ඉන්නවා කියලා කියන එක නෙමෙයි. නිකාය භේදයකින් තොරව සියලු භික්ෂුන් වහන්සේලා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක් වූයේ
මංගල සමරවීර හා රංජන් රාමනායක යන මහත්වරුන් බුදුදහමට කළ නිග්‍රහ හේතුවෙන් බව ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වල්පොළ පියනන්ද හිමියන් පවසනවා. මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා විදෙස් ගතව සිට මෙරටට පැමිණි අය වෙනුවෙන් නාරහේම්පිට අභයාරාම විහාරස්ථානයේ සංවිධානය කළ හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළා. අද මේ රට මෙතෙක් කල් ආණ්ඩු කළේ කවුද? හකීම්ලා තරුමුන් තමයි. ඒගොල්ලෝ හැමදාම මොකද කිව්වේ? අපි නැත්නම් උඹලට ආණ්ඩු කරන්න බෑ කියලා කිව්වේ. නමුත් මේ මතය අපි කඩන්නට ඕනේ. සිංහල ජාතිය එකතු වෙලා අපි අනිත් මේ විරුද්ධ නෙමෙයි කියන්නේ. අපි 3-2 බලයක් ගන්න අපි හදාගත්තොත් මේ පාර්ලිමේන්තුව තුළ පොහොට්ටුවට එක එක්කවත් ආඩම්බර බලන්න අපිට උනාවක් නැහැ. එකේ පස් යන්න පුළුවන්ක් නැහැ. උඹලා ඕන පැත්තක බලයලා අපි ඉන්න අපේ සිංහල ජනතාව. එහෙමනම් අපි ඔබතුමාලා ඉල්ලීමක් කරනවා. පාර්ලිමේන්තුව තක්කඩින් ගිහී ආරක්ෂා ස්ථානයක් කරන්නේ නැතුව මේ පාර්ලිමේන්තුව තුළ විනය ගරු කර රොබින් හොඳ මන්ත්‍රී කොට්ටාසයක් පත්තු කරගෙන මේ රට ගෙන යන්න මේ මහා තැන්වල යෝජනා කරන්න කියලා මම බොහොම කරුණාවෙන් මතක් කරනවා ඔබ දෙපළට. නිකාය ભેදයෙන් තොරව සියලුම නිකාවල හාමුදුරුවරු, ආරණ්‍ය වාසී හාමුදුරුවරු, ග්‍රාම්‍ය වාසී හාමුදුරුවරු, අසපුවේ හාමුදුරුවරු සියලුම හාමුදුරු එකට එකතු වුණා. ඒකට පින් දෙන්න ඕන කාටද? එක්කෙනෙක් තමයි ඊටපු ඇමති මංගල සමරවීර මහත්මයා. අනිත් එක්කෙනා තමයි රංජන් රාමනායක මහත්මයා. ඒ දෙන්නගේ හැසිරීම, ඒ දෙන්නගේ තියෙන අඳෝන, හාමුදුරුන්ට බැනීම, සාසනයට දොස් කීම, විනාශ කරන්න වැඩ කිරීම නිසා තමයි අතිගරු අපේ හාමුදුරන් වහන්සේලා සියලු දෙනාම එක පොදියට එකට එකතු වුණේ. ඒ නිසා යත්තන්ට පින් දෙන්නම ඕන. අද ඒ ආණ්ඩුවම පිරිස් කියනවා අපිට වෙච්ච ලොකුම දේ තමයි මේ මහා සංඝයා වහන්සේත් එක්ක චීවරයත් එක්ක මේ එක්සත් ජාතිපක්ෂයේ නායකයෝ හැප්පිච්ච එක තමයි අපි අවාසිය. හැප්පුණේ කොහොමද? ගොම් පොරේට ගොනා කැඳවන්නේ ආරාධනා කරන්නේ මොකක් කළද? රතු පාට රෙද්දක්. රතු වර්ණය දැක්කම තමයි ගොනා කුලප්පු වෙන්නේ. අපේ මේ දේශපාලන වෘෂභයන්ටත් දේශපාලන ගවයන්ටත් එහෙමයි. ඒක කහ පාට දැක්කම ඔන්න කුලප්පු වෙනවා. කහ චීවරේ දැක්කම තප්පුලන්. අනින්න පණිනවා. කඩාගෙන දුවනවා. කම්බ දාලා ගැට ගන්න බෑ නා කාමරේ. මේ පහුගිය කාලේ උනේ ඒක. අපිට තියෙන සංඛ්‍යාලේකනල හැටියට විදේශ ගතව වැඩ වාසය කරන අපේ නායක හාමුදුරුන් වහන්සේලා 26 නමකට වැඩි. ඒ වෙනුවෙන්ම මෙහෙට වැඩම කරා. මේ සටනට නායකතු දුන්නේ ඔබ වහන්සේ. මේ ජයග්‍රහණේ කොටස්කරුවෝ නායක හාමුදුරනේ. මෙහෙම වර්ගීකරණයක් කරොත් මේ විදේශ ගත අපේ සහෝදර ප්‍රජාව වැඩිම කැපකිරීමක් කරපු කණ්ඩායම. ගොඩ අපේ රාජපක්ෂ මැතිව පත් උනේ තවත් ජනාධිපතිවරයෙක් විදිහට නෙමෙයි. ඔහු ශක්තිමත් කශේරුකාවක් සහිත රාජ්‍ය නායකයා. අපිට ශක්තිමත් රටයි අවශ්‍ය. සිංහල බෞද්ධ පදනම නිර්මාණය කළ හැකි සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ නායකයා බවට පත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසනවා. අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. ඉදමට එක්සත් ජාතික පක්ෂය හරහා ජනාධිපති අපේක්ෂිතරේ ගන්න අපි විශාල සටනක් කරා. එතුමාට 155කට අධික ජනතාව ඡන්ද දුන්නා. ඉතින් එතුමා ඒ 155 ජනතාව වෙනුවෙන් දේශපාලන රැඳිලා ඉන්න ඕනේ. ජයග්‍රහණ ලබන තාක්කල් අපි මේ මැතිවරණ සටන, දේශපාලන සටන මේක යන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ සජිත් ප්‍රේමදාසද රනිල් කුමසිංහද කියන එක නෙමෙයි. මේ මැතිවරණ පැහැදිලිව නවපජාතන්ත්‍රවාදී පක්ෂයට සිංහල බෞද්ධ පදනමේ ඡන්ද ලැබිලා නැහැ. ඒ නිසා මේ පදනම නිර්මාණය කරන්න පුළුවන් කෙනෙක් හරහා තමයි පක්ෂ මේ වෙන්නේ. එහෙ හැකියාව රනිල් කුමසිංහ මැතිතුමාට තියෙනවා නම් වෙනම කතාවක්. වැඩි හැකියාවක් තියෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට නම් අනිවාර්යයෙන්ම නායකත්වය සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලැබිය යුතුයි කියන එක තමයි බෞද්ධ මතය. හෙටපු අග්‍රාමාත්‍යවරයෙකු සහ කෘතහස්ත දේශපාලඥයෙකු වූ අභාවප්‍රාප්ත දීමු ජයරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා. ඒ රාජ්‍ය ගෞරව සහිතව ගම්පොළ දොළුව හාලියද්ද දීමු ජයරත්න ක්‍රීඩාංගණයේදී. හිටපු අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මහතා මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූයේ පසුගිය 19 වනදායි. දේහය මහජන ගෞරවය සඳහා ගම්පොළ දොළුව ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. 1970 වසරේදී පාර්ලිමේන්තුවට පිවිසේ දීමු ජයරත්න මහතා අමාත්‍ය ධුර රැසක් දැරූ කීර්තිමත් දේශපාලනඥයෙකු වූ අතර 2010 සිට 2015 දක්වා අග්‍රාමාත්‍ය ධුරයේද හෙබවුවා.
अब प्राप्त दिमु जारत्न महतागे देहे तन्पत्कर एती गंपल दोलुव पिहिटी निवसे अद दहवाल सिदु केरेन आगमिक वतावत्वलिन अनतुरुव देहे रगत अमंगल्य पेरहर अद पसुरु एकट पवन निवसिन पिटत्वीमट नियमिताई अमंगल्य पेरहर गंपल दोलुव हालियाद्द क्रीडांगणयट पेमिनीमेन पसुव अद सवस देकट अमंगल्य उत्सवे कटयुतु आरंभ वनवा अनतुरुव अब प्राप्त दिमु जारत्न महतागे देहे पिलिमद आदाहन कटयुतु राज्य कौरव सहितव पसुरु हतरट पवन सिदु केरीमट नियमिताई මනුසද්දරණ ක්‍රියාන්විතයේ 48 වන වෛද්‍ය සායනය අද අම්පාර හිඟුරාණ මුවන්ගල විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වෙනවා. වකුගඩු රෝගයේ හේතුවෙන් පීඩා විඳින ජනතාවට සහන සැලසීම සහ වකුගඩු රෝගයේ මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මනුසද්දරණ ජාතික ක්‍රියාන්විතයේ 48 වන වෛද්‍ය සායනය අද පැවැත්වෙන්නේ අම්පාර හිඟුරාණ මුවන්ගල විද්‍යාල පරිශ්‍රයේදී. දෙරණ මාධ්‍ය ජාලය දියත් කරන මෙම ප්‍රජා සත්කාරයේ සඳහා විවිධ ආයතන සහ සංවිධාන විසින් සිය දායකත්වය ලබා දෙනවා. මෙහිදී වකුගඩු රෝගීන් හඳුනා ගැනීම සඳහා සායනයට එක්වන සියලු දෙනාගේ ලේ මුත්‍රා සාම්පල පරීක්ෂාව සිදු කර රෝගී අවස්ථාව හඳුනා ගැනීම සිදු කරනවා. මීට සමකාමීව ලංකා අක්ෂිදාන සංගමයෙන් නොමිලේ ඇස් පරීක්ෂාව සිදු කොට ඇස් කණ්ණාඩි ලබා දීමට කටයුතු කරනවා. සියල්ලට ප්‍රථම මිනිසත්කම පෙරදරි කර ගනිමින් මනුසද්දරණ දියත් කරන වෛද්‍ය සායන සහ ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවේ 48 වෙන්න මේ වෙද්දී තාම සාර්ථක විදිහට අම්පාර හිඟුරාණ මුවන්ගල විද්‍යාලයේදී මේ විදිහට පැවැත්වෙනවා. අකුරැස්ස ඉහළ මළිදුව දොලේකන්ද ප්‍රදේශයේ පාත්වාගෙන ගිය වල්ලපට්ටා නිස්සාරණය කරන ස්ථානයක් අකුරැස්ස අඩවි වන කාර්යාලයේ නිලධාරීන් වටලා තිබෙනවා. එහිදී වල්ලපට්ටා ශාක කොටස් කැබලි කිලෝග්‍රෑම් 220ක් සහ වල්ලපට්ටා කුඩු කිලෝග්‍රෑම් 52ක් සහ ඊට යොදාගත් උපකරණ අඩවි වන නිලධාරීන් බාරයට ගැනුණා. බණ්ඩාරවෙල බදුල ප්‍රධාන මාර්ගයේ පින්නරාව දික්කරාව ප්‍රදේශයේ විදුලි උපකරණ අලෙවි සැලක අදාළුවේ මහටගත් ගින්නකින් එම වෙළඳ සැලට දැඩි අලාභහානි සිදු වුණා. මියගේ හා ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන්ට සෙත් පතමින් කටාර රණවිරු සංසදයේ සංවිධානය කළ විශේෂ දේව මෙහෙයක් කටුවපිටියේ දේවස්ථානයේදී පැවැත්තුණා. මැදිරිගිරි අඹගස්වැව සෙනරත්පුර ප්‍රදේශයේ අතුරු මාර්ගයක තිබී අබිරහස් ලෙස මියගේ තරුණයෙකුගේ මලසිරුරක් හමු වූ තිබෙනවා. මියගේ තරුණයා එම ප්‍රදේශයේම පදිංචි 22 වැනි අයෙකු බවට හඳුනා ගැනුණා. අද දින මධ්‍යහන පුවත් විකාශය නිමවට පත් වන වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට